කලින් එපිසෝඩ් එකේ කට්ටියට මතක ඇතිනේ යන් බර්නින් ෆ්ලේම් වැලිය එකට ගිහින් ටන්සුන්ජර්ට එයාගේ දුව හෝ බේරගන්න අවශ්‍ය ෆයර් බෝධිසත්ව පිල්ල ගහදලා දුන්නා. ඊට පස්සේ යන් ස්කයි ෆයර් ට්‍රී මිස්ටීරියස් චේන්ජ් චී ක්‍රමය ගන්න හදන එකට බර්නින් ෆ්ලේම් වැලියගේ එල්ඩර්ස්ලා විරුද්ධ වුණා. ඒ වෙලාවේ එල්ඩර්ස්ලා කියනවා යන්ට මේ චී ක්‍රමය අවශ්‍ය නම් එයාලා කියන පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕන කියලා. ඉතින් යන් මේකට කැමති වුණාම එයාට පරීක්ෂණ විදියට ලැබෙන බර්නින් ෆ්ලේම් වැලියගේ තුන්වෙනි එල්ඩර් වූචන් එක වට 10ක් සටන් ගන්න එක. ඒත් වූචන් කියන්නේ අටවෙනි තාරකා මට්ටමේ දවසන් කෙනෙක්. යන් තාම පළවෙනි තාරකා මට්ටමේ දවසන් කෙනෙක් වුණත් යන් වට 10ම කොහොම හරි සටන් ගන්නවා. අවසාන වටේදී වූචන් යවපු දරුණු ප්‍රහාරය නවත්තන්න යන් ලෝටස් ෆ්ලේම් එක හදලා යවනවා. මේ දැක් ගැටිලා ලොකු කලුගුරයක් නිර්මාණය වෙලා හැමදේම මේකට ඇදිලා යන්න පටන් ගන්නවා. මේ නිසා ටන්සුන්ජ මේකට මැදිහත් වෙනවා. අද කතාව එතන ඉඳන්. ඉතින් අර කලුගුහරය නිසා හැමදේම විනාශ වෙනවා දැකපු ටන්සුන්ජ කියනවා මම මේකට මැදිහත් වුණේ නැත්නම් බර්නින් ෆ්ලේම් වැලිය එක මේකෙන් විනාශ වෙලා යයි කියලා. මෙහෙම කියපු ටන්සුන්ජ අහසට ගිහින් අවකාශයේ සිදුරක් හදලා අර කලුගුහරයේ සිදුර ඇතුළට යවනවා. යන්ගේ ප්‍රහාරය නිසා බිමට වැටෙන වූචන් මේ දිහා පුදුමෙන් බලන් ඉන්නවා. කලුගුහරය නැති කරලා දාපු ටන්සුන්ජ අහසට වෙලා කල්පනා කරනවා ෂෝයන් කොහොමද මෙච්චර දුරකට හෙවනි ෆ්ලේම්ස් එක පාවිච්චි ගන්නේ. මගේ බර්නින් ෆ්ලේම් වැලිය එක අවුරුදු ගානක් නයින් ඩ්‍රැගන් ලයිට්නින් ෆ්ලේම් එක පාවිච්චි කරනවා. ඒත් අපිට මේ තරම් දුරකට හෙවනි ෆ්ලේම් එක පාලනය කරන්න බෑ. මේ කොල්ලා නම් අති විශිෂ්ටයි. ඉතින් පහළට ආව ටන්සුන්ජ කියනවා වට 10 අවසානයි. වූචෙන් ඔයා පරාදයි. මේ කතාව ඇහුණ දෙවනි එල්ඩර් ටිකක් අවුල් යද්දී හෝ නම් සතුටින් උඩපනිනවා. ඒ වගේම වූචෙන්ගේ මූණත් ගොඩක් අවුල් යනවා. අනික 8 ස්ටාර් දවසොන් කෙනෙක්ට 1 ස්ටාර් දවසොන් කෙනෙක් පරද්දන්න බැරි වුණා කියන එක ලොකු ලැජ්ජාවක්. ටන්සුන්ජ ආයේ කියනවා නීති වලට අනුව ෂෝයන් ස්කයි ෆයර් ට්‍රී මිස්ටීරියස් චේන්ජ් එක ලබා ගන්න සුදුසුකම් ලැබුවා. මගෙන් සුබ පැතුම්. ඉතින් මේ කතාවට යන් ටන්සුන්ජට ස්තුති කරනවා. ඊට පස්සේ අපිට බ්ලැක් කෝනර් රීජන් එකේ යන් ඇලයන්ස් එකේ ප්‍රධාන ශාලාව පෙන්වනවා. මෙතන කෙනෙක් කියනවා යන් ඇලයන්ස් එකත් එක්ක සම්බන්ධ වෙන එක ෂීමින් සෙක්ට් එකට ලොකු ගෞරවයක්. අපි අනිවාර්යෙන් රජිනගේ යෝජනාව අපේ ප්‍රධානියට දැනුම් දෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ චයිලින් කියනවා වෙන ගැටලුවක් නැත්නම් අද සාකච්ඡාව මෙතනින් ඉවර කරමු කියලා. ඉතින් චයිලින්ට ආචාර කරපු අර කට්ටිය මෙතනින් පිට වෙලා යනවා. ඒත් මේ යන අතරමඟ මේ මනුස්සයා කපට හිනවක් දානවා. ඉතින් මේ වෙලාවේ ෂෝලි කියනවා ෂීමින් සෙක්ට් එකේ අය එක වැඩ කරන එක ගොඩක් අමාරුයි. ලොකු සහෝදරයා ඔයාට නම් මාර ඉවසීමක් තියෙන්නේ. මම නම් මේ විදියට පහර දීලා. ඉතින් චයිලින් කියනවා ෂීමින් සෙක්ට් එක අපිට සේවය කරන්න කැමති වුණත් එයාලා අපිට විරුද්ධව කපටි අදහස් හිතේ තියන් ඉන්නවා වගේ. ඒ නිසා අපි එයාලා ගැන අවධානයෙන් ඉන්න ඕන. මේ කතාවට ෂෝඩින් කියනවා මගේ අදහසත් ඒකම තමා. අපි දැඩි අවධානයෙන් ඉන්න ඕන කියලා. ඉතින් චයිලින් කියනවා මම දැන් හුදකලාව පුහුණුවීම් කරන්න යනවා. ඒ නිසා මට ඔයාලා දෙන්නට මේ පාලනය බලාගන්න බාර දෙන්න වෙනවා කියලා. ඉතින් ෂෝඩින් කියනවා ඔයා වද වෙන්න එපා අපි ඒ ගැන බලාගන්නම් කියලා. ඉතින් චයිලින් මෙතනින් පිට වුණාම ෂෝලියාගේ සහෝදරයාගෙන් අහනවා ෂෝයන්ගේ ලියුමේ මොනවද ලියලා තිබුණේ කියලා ඔයා දන්නවද? ඒ ලියුමේ එක්කන්න එයා ක්වීන් මෙඩියුසාට අවශ්‍ය පිල් එකකුත් එව්වා. ඉතින් ෂෝඩින් කියනවා එයා කියලා තිබුණේ පිල් ටවර් එකට යන්න පිටත් වුණා කියලා. ඒ වගේම අපිට වද වෙන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම යන්න ලයන්ස් එක බලාගන්න එකට එයා ස්තුති කරලා තිබුණා. විශේෂයෙන්ම මෙඩුසා රජිනට. ඉතින් මේ වෙලාවේ චයිලින් යන්න වපු ලියුම කියවනවා. මේකේ තියෙනවා මම ඔයාව කනගාටුවටපත් කරන්නේ නැහැ. මම බ්ලඩ් මෙල්ටින් පිල් එක සාර්ථකව හැදුවා. මම හිතනවා මේ පිල් එක ඔයා හිතුව විදියටම ඇති කියලා. ඒ වගේම ඒක ඔයාගේ ශරීරයේ ප්‍රශ්නය නැති කරලා දායි කියලා. ඒ වගේම යන්න ලයන්ස් එක මම ඔයාගේ අතට බාර දෙනවා. මම හිතනවා මේක තමයි හරිම තීරණය. මම මුරණ්ඩු විදියට වැඩ කරනවා තමයි. ඒත් යන්න ලයන්ස් එක බලා ගන්න කියලා මට ඔයාට කරදර කරන්න වෙනවා. මට මේක ගැන කෙලින්ම ඔයාගේ මූණට කියන්න බැරි වුණ එකට මට සමා වෙන්න. ඒ මම ඔයාට කරදර කරන්න තියෙන අකමැත්ත නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගැන තියෙන බලාපොරොත්තුව නිසා වෙන්නත් පුළුවන්. මම මධ්‍යම තැනිසලාවට පිටත් වෙනවා. මට ඉවර කරන්න මෙහෙයුමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ කරදර වලින් බේරිලා මට ආයෙ ඔයාව මුණගැහෙන්න පුළුවන් වෙයි කියලා. පරිස්සමින් ඉන්න. ඉතින් ආයෙත් අපි බර්නින් ෆ්ලේම් වැලියකට යනවා. එයාලගේ සටන් ක්‍රම විශේෂ ශාලාවක තමයි තියලා තියෙන්නේ. මේකේ ඇතුලේ තියෙන පළිඟුවක තමයි ස්කයි ෆයර් ට්‍රී මිස්ටීරියස් චේන් සටන් ක්‍රමය ගැන සම්පූර්ණ විස්තරය ගබඩා කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්කයි ෆයර් චී ක්‍රමයේ සම්පූර්ණ පුහුණු ක්‍රමය නෙවෙයි. ඒ දශක ගානක් පුරාවට ස්කයි ෆයර් ක්‍රමය පාවිච්චි කරපු හැමෝගෙම මතකයන් මේ පළිඟුව ඇතුලේ තියෙනවා. ඒ වගේම මේක ඇල්ලුවම් පිටවෙන ශක්ති ධාරාවට අනුව මේ ක්‍රමය කෙනෙක්ට ගැළපෙනවද නැද්ද කියන එක බලාගන්න පුළුවන්. ඉතින් යන් මේ පළිඟුව ඇල්ලුවාම මේකෙන් විශාල ආලෝකයක් විහිදෙනවා. මේක බලාගෙන හොව කියනවා මම උරුම පළිඟුවෙන් මෙච්චර විශාල ආලෝකයක් පිටවෙනවා දැකපු පළවෙනි පාර මේක. ස්කයි ෆයර් සටන් ක්‍රමය අපේ ක්ලෑන් එකේ විශේෂ සටන් ක්‍රමයක් වෙලත් මේක පේන්නේ හරියට මෙයාටම කියලා හැදුව දෙයක් වගේ. ඉතින් ටන්සුන්ජ අහනවා ස්කයි ෆයර් ක්‍රමයේ මුල් කතාව එයා දන්නවද කියලා. ඉතින් හොවා කියනවා ඒක හැදුවේ බර්නින් ෆ්ලේම් වැලියකේ ඇන්සෙස්ටර් නේද කියලා. ඒත් නෑ කියන්න ඔළුව වැනුව ටන්සුන්ජ කියනවා ඒ කාලේ දෝචි මහද්වීපයේ බලවත් මිනිස්සු 5 දෙනෙක් හිටියා.
එයාලා පස් දෙනාම දෝඩි මට්ටමට උසස් වෙන්න අතේ දුරින් හිටිය අය. ෆ්ලේම් වැලියේගේ ඇන්සෙස්ටර් ඒ පස් දෙනා අතරින් කෙනෙක්. අනිත් තුන් දෙනා ගූග්ලෑන් එකේ හෝල් ඔෆ් සෝල් එකේ වගේම පිල්ටවය එකේ අය. ඒත් අන්තිමය හැමෝටම වඩා බලවත්. එයා දෝචී ලේපල පතකින් පැවතෙන කෙනෙක්. ඒ තමයි ෂෝ ක්ලෑන් එකේ ෂෝෂුවන්. එයා ෆ්ලේම් වැලි මාස්ටර්ගේ ළඟම මිස්ටරෙක්. එයා තමයි මේ ස්කයි ෆයර් සටන් ක්‍රමය නිර්මාණය කළේ. ඉතින් හෝ කියනවා ඒ කියන්නේ මේ ක්‍රමය හදලා තියෙන්නේ ඩෝඩි පරපුරකින් පැවතෙන කෙනෙක්ද. ෂෝයන්ගේ තවාසගම ෂෝ කියන එකනේ. මෙයා ජේස්ට්‍ර ෂෝෂුවන්ගේ නෑ කෙනෙක්වත්ද කියලා. ඒ ටන්සුන්ජ කියනවා ෂෝ කියන වාසගම තියෙන මිනිස්සු ගොඩක් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා එහෙම වෙන්න විදියක් නෑ කියලා. ඒ වගේම යන් මේ වෙලාවේ ස්කයි ෆයර් සටන් ක්‍රමය ගැන තියෙන ඔක්කොම විස්තර එයාගේ මනසට ඇතුල් කරගන්නවා. ඉතින් මේ වැඩේ ඉවරුණාට පස්සේ යන් ටන්සුන්ජට ස්තුති කරලා කියනවා මම දැන් පිට වෙනවා. අනාගතේ මොනහරි උදව්වක් ඔයාලට ඕන වුණොත් අනිවාර්යෙන් මාව ඇවිත් මුණ ගැහෙන්න. ඒත් යන් පිට වෙනවා කියලා කිව්වම හෝ ටිකක් දුක් වෙනවා. මේ නිසා යන් කියනවා මම මගේ යාළුවන්ගෙන් වෙන් වුණා. මට එයාලව හොයාගන්න ඕන. ඒ නිසා මට වැඩි වෙලා ඉන්න බෑ. ඉතින් ටන්සුන්ජය යන්ට කියනවා මට ඔයාට දෙයක් මතක් කරන්න ඕන. ස්කයි ෆයර් ක්‍රමයට ඔයාගේ ශක්තිය ටික වෙලාවකට වැඩි කරන්න පුළුවන් වගේම ඒ ශක්තිය ගොඩක් භයානකයි වගේම දරුණුයි. ඒ නිසා ඒවා පාලනය කරද්දි ඔයා පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ස්කයි ෆයර් ක්‍රමය වෙන අය අතර පත් වෙන්න ඉඩ තියන්න එපා. ඉතින් යන් කියනවා ඔබතුමා බය වෙන්න එපා. මම ඒක වෙන අය අතර යන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් මෙයාලට ආචාර කරපු යන් මෙතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ෆේරි ෂින්ලන් එක්ක කට්ටියකින් පැනලා යනවා. මේ යන අතරමඟ එයාලගේ පැත්තට අයිස් ප්‍රහාරය එල්ල වෙනවා. ඉතින් මේ අයිස් ප්‍රහාර විනාශ කරලා දාපු ෆේරි එක තැනක නතර වෙනවා. මේ වෙලාවේ තුන් දෙනෙක් ඇවිත් ෆේරිට පහර දෙන්න පටන් ගන්නවා. ෆේරි මේ තුන් දෙනා එක්ක ටික වෙලාවක් සටන් කරලා මේ තුන් දෙනාව පරාජය කරනවා. ඊට පස්සේ ෂින්ලන් ළඟට ආව ෆේරි කියනවා පේන විදියට අයිස් රිව වැලියකේ අය වැඩේ අතාරින්නේ නැහැ වගේ. ෂින්ලන් ඔයා ඉක්මනින් මෙතනින් පිට වෙන්න. ඉතින් මේ කතාවට ෂින්ලන් කියනවා මට ඔයාව තනියම දාලා යන්න බෑ කියලා. ඒත් ෆේරි කියනවා ඔයා වද වෙන්න එපා. මට මේ ගැන බලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඉවර වුණාම මම ඇවිත් ඔයාව හොයාගන්නම්. ඉතින් ෂින්ලන් කියනවා මට උදව් කරන්න බැරි වුණත් මම ගිහින් උදව්වට කට්ටිය එක්කගෙන එන්නම්. එතකන් ඔයා පරිස්සමින් ඉන්න. මම පුළුවන් තරම් ඉක්මනට එන්නම්. මෙහෙම කියලා ෂින්ලන් මෙතනින් පිට වෙලා යනවා. ඉතින් යන්න ආයෙ TN1 නගරයට ගිහින් ලිව්චින්ව මුණ ගැහෙනවා. ලිව්චින් මේ වෙලාවේ කියනවා ඔයා හොයන්න කියපු කෙල්ලගේ නම ඒ ෂින්ලන්. එයා ඒ ක්ලෑන් එකේ කෙනෙක් කියලා. ඉතින් ලින්නන් මේ වෙලාවේ යන්ගේ කරට අත දාලා ඔයා ඒ ක්ලෑන් එක ගැන දන්නේ නැද්ද කියලා විස්තර කරන්න හදද්දිම ලිව්ෆේ ලින්නන්ගේ අතට පාරක් ගහනවා. ඊට පස්සේ ලිව්ෆේ කියනවා ඒ ක්ලෑන් එක පිල්ඩවයේගේ ප්‍රධාන ක්ලෑන් පහෙන් එකක්. ඒත් දැන් ඒ ක්ලෑන් එක ටිකක් පහළ තත්ත්වයකට වෙලා තියෙන්නේ. පිල් රිජන් එකේ ශක්තිමත් ක්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඒ අතරින් බලවත්මයිට විතරයි පිල් කුලන එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ බවුලත් මේ පිල් ටවර් එකේ එක එල්ඩ තනතුරක් දරන ක්ලෑන් එකක්. ඒත් එයාලගේ තත්ත්වය එන්නෙන්නම් පහළ වැටෙනවා. කොහොම වුණත් ඔයා මෙහෙ නැවතිලා කෙනෙක්ව කසාද බැඳලා අපේ පවුලේ සමාජිකයෙක් වුණොත් ඔයාගේ දක්ෂතාවයත් එක්ක ලිව් පවුල ගොඩක් දියුණු වෙයි. ඉතින් ලිව් ෆේ යන් එක්ක ෆ්ලර්ට් කරනවා දැකලා ලිව්චින් කියනවා ඕන නැත් දේවල් කියවන්න එපා කියලා. ඒ වගේම හිනවන ලින්නන් කියනවා ඔයාට ආයේ කනේ බාරක් කන්න හිතිලා වගේ කියලා. ලින්නන්ගේ කතාවට තරහ ගිය ලිව් ෆේ ලින්නන්ගේ පස්සෙන් පන්නන්න ගන්නවා. මේ වෙලාවේ යන් ලිව්චින්ට ආචාර කරලා කියනවා මම දැන් පිල්ටවයකට පිටත් වෙන්න ඕන කියලා. ඉතින් ලිව්චින් කියනවා මම ඔයාට යන්න වර්ම් හෝල් එක සූදානම් කළා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් TN1 නගරයට එන්න. ලිව් පවුල වැඩිය බලවත් නොවුනත් අපි ඔයාව ආරක්ෂා කරනවා. ඉතින් යන් මේ වෙලාවේ ලිව්චින්ට ස්තුති කරනවා. යන් පිට වෙන්න හදද්දිම එයා ඉස්සරහට ආව ලින්නන් කියනවා මාවත් ඔයා එක්ක අරන් යන්න කියලා. ඉතින් ලිව් ෆේ එයා පැත්තට එනවා දැකපු යන් ලින්නන්ව ඒ පැත්තට තල්ලු කරලා මෙතනින් බේරලා මාරු වෙනවා. යන් යනවා දැකලා ලිව් ෆේ කෑ ගහලා කියනවා මම කතා කරලා ඉවර නෑනේ. ෂෝයන් දැම්ම යන්න එපා කියලා. ඒත් ඒ වෙද්දිත් යන් මෙතනින් මාරු වෙලා ඉවර නිසා ලිව් ෆේ ලින්නන් දිහා රවල බලනවා. යන් ස්පේස් බෝට් එකට නැග්ගාම යන්ට ඇහෙනවා ලින්නන් ඒක මගේ වැරද්දක් නෙමෙයි කියලා කියනවා. ඒ ලිව් ෆේ ලින්නන්ට එක දිගටම බනිනවා. මේ සිද්ධියට හිනා වුණ යන් ස්පේස් බෝට් එක ක්‍රියාත්මක කරලා වර්ම් හෝල් එකට ඇතුල් වෙනවා. මේ වෙලාවේ මිනිස්සු වර්ගය දැන්වීම පුවරුවක දැන්වීමක් කියනවා. මේක තියෙන්නේ වෝල් පොයිසන් ශරීරයේ තියෙන කෙල්ලෙක් අයිසිරිව වැලියකින් හොයනවා. ඒ ගැන ආරංචියක් තියෙන කෙනෙක්ට විශාල ටැග්ග්ක් දෙනවා කියලා. ඉතින් කෙනෙක් කියනවා මේ කෙල්ලව බලවත් මිනිස්සු කීප දෙනෙක් දඩයම් කරනවා කියලා. මේ වෙලාවේ යන් ඇවිල්ලා මේ දැන්වීම ගලවලා දානවා. ඊට පස්සේ මෙතන ඉන්න අයගෙන් යේ නිවාසයේ තියෙන තැන ගැන අහගන්නවා. අයිසිරිව වැලියක ලෝකේ ඉන්න විශේෂ පුද්ගලයෝ ගැන වැඩි අවධානයක් දක්වනවා. වෝල් පොයිසන් ශරීරයේ ඒ වගේ එකක්. මේ ශරීරයේ උපරිම තත්ත්වයට ආවොත් ඒ විශෙන් දෝසුන් කෙනෙක්ට වුණත් හානියක් කරන්න පුළුවන්. වෝල් ශරීරයේ එයාල කරගන්න හිතාගෙන තමා අයිසිරිව වැලියක ෆේරිට පහර දෙන්නේ. ඒ වගේම යන් වර්ම් හෝල් එකේ එන ගමන් ස්කයි ෆයර් ක්‍රමයේ අනිත් ට්‍රාන්ස්ෆෝමේෂන් දෙක වුරුදු වෙනවා. යන් මෙහෙට ආවම යන්ට දැනගන්න ලැබෙනවා
ඓසිරික වැලියේ එල්ඩර්ස්ලා දෙන්නෙක් වෙන බින් යුවන් වගේම බින් ෆූගේ හෙවන්නයි මිස්ටීරියස් ෆාම් ප්‍රහාරය නිසා ෆේරීට දරුණු තුවාල ඇති වෙලා තියෙනවා කියලා. මේක සිද්ධ වෙලා තියෙන්නේ ෆෝලන් ගොඩ් ස්ට්‍රීම් කියන ප්‍රදේශයේ. ඉතින් යන් ෂින්ලන් එක්ක එහෙට යන්න තීරණය කරනවා. මේ වෙලාවේ ඒ ක්ලෑන් එකේ කෙනෙක් කියනවා ෂින්ලන් ඔයාට ඔහොම හිතුවක්කාර විදියට හැසිරෙන්න බෑ කියලා. ඉතින් ෂින්ලන් තරහෙන් කියනවා මම කවදාවත් ඒ කරදරකාර සහෝදරයන්ව කසාද බඳින්නේ නැහැ. එයාලට මුලින්දම ඕන ඒ පවුල නැති කරලා දාන්න. මට තියෙන ප්‍රශ්නේ ඊට වඩා හදිසි එකක්. කරුණාකරලා අපි ගිහින් ෆේරිය බේරගමු. මේ ප්‍රශ්නේ ගැන අපි පස්සේ කතා කරමු. මේ වෙලාවේ එක එල්ඩගෙනේ තරහෙන් කියනවා විකාර කියවන්න එපා. අපිට සාව පවුල එක්ක සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් වුණොත් දැන් මේ පවුල වැටිලා ඉන්න කරදරෙන් ගොඩ එන්න පුළුවන්. මේ විවාහයට තමයි දැන් මූලිකත්වය දෙන්න ඕන. වෙනවුන් ජීවත් වුණත් මැරුණත් අපිට එකින් නැති වැඩේ මොකද්ද? මේ කතාවට තරහ ගිය ෂින්ලන් කියනවා පිටවුන්ද ෂෝයන් සහෝදරයයි ෆේරි නොහිටින්න මම මැරලා ගොඩක් කල්. මම හිතුවේ මගේ පවුලේ අය මම ගැන වද වෙනවා හොයලා බලනවා කියලා. මං හිතුවේ නෑ ඔයාලට මාව නිකන් අතකොලුවක් කියලා. මම ඔයාලට විවාහ භාණ්ඩයක් විතරයි. මේ කතාවට නම් ප්‍රධානි ඒජන්ට් තරහ යනවා. ඒ තායේ දිග හුස්ම පහල දාපු ඒජන් කියනවා අපේ පවුලේ කලගුණ සලකන්න හොඳට දන්නවා. මුලින්ම විවාහය ඉවර වෙනකන් හැමෝම ඉවසලා ඉන්න. ඒ තරහින් හිනා වුණ ෂින්ලන් කියනවා මම සාව දැන්න බඳින්නේ නෑ. මම මගේම ක්‍රමයක් හොයාගන්නම්. මෙහෙම කියලා ෂින්ලන් හැරිලා මෙතනින් නැවිදන් යනවා. ඉතින් අර එල්ඩර් කෙනෙක් කියනවා ඔයාට ඕනේ ජීවන අකඩමියේ දක්ෂයාගේ මතය හැපෙන්නද? ඔයා ඔච්චර ලොකුවට එයා ගැන හිතන් ඉන්න එපා. එයාට ඔයාගේ යාළුවව බේරගන්නම් පුළුවන් වෙයි. ඒත් ඒ ක්ලෑන් එකේ ගැටලුව කොහෙවත් යන බල්ලොන්ට පූසොන්ට විසඳන්න බෑ. අද ඔයාට මෙතනින් කොහෙවත් යන්න බෑ. මෙහෙම කියලා අර එල්ඩර් ෂින්ලන්ට පිට වෙන්න නොදී නවත්තනවා. මේ වෙලාවේ එක පාරම යන්ගේ කටහඬ මෙතනින් මතුවෙනවා. බල්ලෝ පූසෝ ඒ බවුලට උදව් කරන්න ලෑස්තිත් නෑ. මේ කටහඬ අඳුරගත්ත ෂින්ලන් ෂෝයන් සහෝදරයා කියලා එළියට දුවනවා. යන් ෂින්ලන්ගෙන් අහනවා හරියටම මොකද වුනේ කියලා. ඉතින් ෂින්ලන් මට සමා වෙන්න කියද්දී යන් කියනවා මාව එයාලඟට අරන් යන්න කියලා. මෙයාලා මෙතනින් පිට වෙන්න හදද්දිම අර එල්ඩ ඇවිත් අහනවා තමුන් කවුද? මෙහෙම ඒ ක්ලෑන් එකට බලෙන් ඇතුල් වෙන්න කොහෙන් ආව හයියක්ද කියලා. මේ එල්ඩ ඇත්තරම වන් ස්ටාර් දෝසුන් කෙනෙක්. ඒත් යන් මෙයාව ගණන් නොගෙන අපි යමු කියලා කිව්වාම මේ එල්ඩට ගොඩක් තරහ යනවා. ඉතින් ඒ එල්ඩ කියනවා ෂින්ලන් කසාද බඳින්න ලෑස්ති වෙලා ඉන්නේ. තමුන් කොහොමද යාව අරන් යන්නේ? ඒ ෂින්ලන් මේ වෙලාවේ කියනවා මම කසාද බඳින්න කැමති නෑ කියලා. ඉතින් යන් කියනවා ෂින්ලන් මගේ ජූනියර් කෙනෙක්. එයා අකමැති දෙයක් කරන්න ඒ පවුලට බර කරන්න හැකියාවක් නෑ. මේ කතාවට තරහගේ හතරවෙනි එල්ඩර් යන්ට පහර දෙන්න සූදානම් වෙන ගමන් කියනවා තමුන්ට කොහෙන් ආව හයියක්ද? මම අද තමුන්ට විනය ගැන උගන්වන්නම්. ඉතින් එල්ඩර් යන්ට පහර දෙන්න එද්දී යන් ෂින්ලන්ව එහාට තල්ලු කරලා දානවා. ඊට පස්සේ යන් කිසිම ගාණක් නැතුව අර එල්ඩර්ගේ පහර නවත්තනවා. මේක දැකපු ෂින්ලන් ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම අර එල්ඩාත් පුදුම වෙලා යන් දිහා බලන් ඉන්නවා. ඉතින් යන් කියනවා මට විනය උගන්වන්න ඔයාට සුදුසුකම් අදි. මෙහෙම කියලා යන් අර එල්ඩ පැත්තට පාරක් ගහනවා. ඒත් යන් මේ පාර හිතාමතාම මගහරිනවා. ඒත් අර එල්ඩ නම් මාරයා දැක්ක වගේ මේ ප්‍රහාරයට බය වෙනවා. ඒ වගේම බයට එයාගේ කකුල් දෙකත් පන්න නැති වෙනවා. ඉතින් ෂින්ලන් මේ දිහා බලලා කියනවා හතරවෙනි එල්ඩ වන් ස්ටාර් දෝසන් කෙනෙක්. අවුරුද්දකටත් අඩු කාලයකදී ෂෝයන් සහෝදරයා මෙච්චර බලවත් වෙලා. ඉතින් මේ වෙලාවේ ඒ චොන් එතනට තව එල්ඩර්ස් දෙන්නෙක් එක්ක ඇවිදන් එනවා. මේ එල්ඩර්ස්ලගේ ශක්තිය ත්‍රිස්ටා දෝසන් මට්ටමේ වගේ. ඒ චොන් මේ වෙලාවේ අහනවා ෂින්ලන් කිව්ව දක්ෂ පුද්ගලයා ඔයාද? ඔයා මගේ ඒ ක්ලෑන් එකට කඩා වැදිලා එල්ඩ ගෙනෙට්ට තුවාල කළා. ඒ ක්ලෑන් එක පහළ වැටෙන මට්ටමක තිබුණත් මේක මේ විදියට සිද්ධ වෙන්න දෙන්න බෑ. ඉතින් යන් ගානක් නැතුව කියනවා මුලින්ම පහර දුන්නේ මම නෙවෙයිනේ. ඔයාට මාව ඔකට පටල ගන්න ඕන වුණාට මට ඔයාලව සතුටු කරන්න වෙලාවක් නෑ. මෙහෙම කියලා යන් පිට වෙන්න හදද්දී අනිත් එල්ඩර්ස්ලා දෙන්න යන්ට පහර දෙන්නේ නෝ. ඉතින් යන් අර එල්ඩර්ස්ලා දෙන්නගේ ප්‍රහාරය ලයිට්නින් මූවමන්ට් පාවිච්චි කරලා මගහරිනවා. ඒ වගේම එක පාරක් මෙතනින් මතුවන ඩීමන් පපට් ගැහුව පාරකින් මෙතන ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඩීමන් පපට් අර එල්ඩර්ස්ලා දෙන්නා උස්සලා පොළොවේ ගහනවා. මේක දැකපු යේචොම් වගේම අනිත් එල්ඩත් ගොඩක් පුදුම වෙනවා. ඉතින් යන් කියනවා මට මෙතන ඉන්න වෙලාවක් නෑ. ඊළඟ පාර පොඩි තුවාලයකින් සටන ඉවර වෙන්නේ නෑ. මෙහෙම ගිහපු යන් ෂින්ලන් නරම් මෙතනින් පිට වෙනවා. ඉතින් ඒචොන් අවුලෙන් කියනවා හොඳයි එහෙනම් එයාලට යන්න දෙන්න. සමහර විට මේක ඒ පවුලේ දෛවය වෙන්න ඇති. ඔය විදියට අද කතාව ඉවර වෙනවා. ඉතින් යන්ට ෆේරින් තන හොයාගන්න පුළුවන් වෙයිද නැද්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.